ආයගෝවන සුබසන්දාවක් ගැවි යන දවසේ උණු සුම් සිුවෙන් එක්කොට මුලින් ඔබට කිය ස්වාදනරපාී රාත්්‍රී ය ප්‍රධාන පොත්විකාශය සමගෙන් මම අරුණජයකොට. මම ගයා ලක්රුවනි ප්‍රථමින් අවධානය ප්‍රවෘත්තයේ සිරස් තලපෙත. වී තිසරා විනය කැඩු උසල්ට දික් වැල්ලට දනුෂ්කට ක්‍රිකට් තහනමක්. රෝනා පපුකරට අදත් එක් දහස් අටසිය පනස් දෙෙනෙක් එක් වෙද්දී. මරණ ලයිස්තුවට හතලිස් එක් දෙෙනෙක් තහවුරුුවයි. සංචරණය ලිහිල්බීමක් එක්කම වසුත් දුම්රියන් ගමන්වාර වැඩිකරයි. බැසිල්ට පාලිමේන්තු වෙන්නේයි ආණ්ඩු පක්ෂයේ සියල මංත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්. එTV මානසිකත්වයෙන් විදුුණු අය නිදහස් කිරීම හොඳ දෙයක් මන්ත්‍රී ෆොන් සේකා කියයි. මාත්‍රා දෙක වර්ග දෙකක් නම් ආර්ක්ෂාව හොඳයි සමීක්ෂණයකින් හෙළිවෙයි ගයා ජයව බුබලෙන් මිදිලා නිදහසේ සැරිසරපු අප රට ක්‍රිට් ක්‍රිඩික තුන්දනා ගැන මේ වෙන කොට ජාත්‍යන්ත්‍ර මාධ්‍යවල පවා අවදහනයට ලක් වෙලා. මේ සිදධ සම්බන්ධීෙන් නිසි පරීක්ෂණයක් කරලා විනි කඩක්‍රීමක් සිද්ධවෙලාතියෙනවනම් ඔවන්ටරහිව දැඩි ක්‍රිය මාර්ගගන්නවා කියලා තමයි ක්‍රේඩ අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඔවරුන එවගේම මේ ක්‍රඩකයෝත් තුදනාව තාවකාලික තරග තහනමක් පනවෙලා වහාම ශ්‍රී ලංකාවට හරවෙල එවන්නයි ක්‍රිකටායතනය පියවන අර්ගෙන තියෙන්නේ. ලංකාක ්‍රකට් න්ඩාේ පනනායක කුසල් මෙන්ඩස් කඩු රකිනක්‍රියටක නිරෂන් දික්වැල්ලසහ. පිතිකු දනෂ්ක ගුණතිලක. ක්‍රකට් සංචරයක් වෙනුවෙන් එංගලන්තයට ගස්සටන අතරතුර ඔවන්නවතැග ෙන හටලයින් පිටත පමනි ටන ආකාරදක්වන විඩියෝවක් නිකුත්තිීමමත් සමඟයි ශ ලංකා ්‍රකට් යිතය මෙම ීරණයගෙනැතිබෙන්නේ. ඔවුන්ට අදා ජව ආක්ෂණ පුුලෙන් පිටතටයයාේ සිද්ධිය පපනම් කරගෙන මෙලස තනගහනක් පනවාති මෙෙනවා ශ්‍ර ලංකා ක්‍රකට් අයතයේදී අද පැවති විදාහකමටසාකච්චාවකින් පස අයි ම තීරණ ගෙනතිබෙන්න්නේ. நிமா ஓට பனவாதி தனங்கதாும் கியாமக்க ஸ்விலாாங்க கிரிக்கெட் ஆஐத்த நிப நிேக்கவா. ரோனா வரச வியாியசமக்கு. ஜத்தந்த கிக்கெட்கவுன்சிலே சௌக்க நினாட்டு அனுக்கர்லவு கிரிக்கட் தரங்க சநதானக்க அரு. எதிசிீல கிடைக்கேன்ன் சாகாரி மண்டல்ல, ஜாய்வ புவிலக்க அனுக்கத்தவ கிரியாலி துவனமா. கிஷம் டட்டக்கට விதிஸ்க்கிரிடைன் பெமினி தி சச்சாார் அசபனதுரும ஓன் நிசிபரதி சௌக்க උதேஸ் பிின்லிபதியுතුයි. ෙවද සමාජ ාධ්‍ය ඔසේ සංසර වීඩිය පටේ දක්වවෙන්නේ කුසල් ම ිස් ෂන් ික්ල් හම් නගර සැසරන්න ආකාරයි. ස්ව ලංකා ක්‍රකට් පෑය කුල් මෙන්ඩිේක් අතක දුම්මට යක්තිබෙන ආකායේද. එම විඩියෝේ දැකත හැකි. එමෙන් මීට පෙරචෝද කකිහිපෙට ලක්සිටන්න නෂක ගුණුතිල්ලකද ඔවන්න දෙන සමඟ ගමන් කරන ආකාරය තවත් විඩියෝක දැක්වෙනවා. මෙම සිදධිය සම්බන්ධයෙන් මෙරට පපිපි ක්‍රකට් පිඩකයන් විශේෂකයන් මෙම සාමාමජනතාවද දැඩි අප්‍රසාධය පල කරනවා. ඇතර ක්‍රඩා අමතේ නාම රජ පපක්ෂ මහතාාවමසිද්ධිය සම්න්ධින් මධ්‍යහමිය අදහස් දක්කවා. මොටත්මකට පල ට උපෙස්තුන්න්න අදාල හෝට අත්දක ටව කමරට ගන්නගෙනකඒ වගේ මේ සදා පරීක්ෂයක් කරන්නගෙනක ඒ පරක්ෂණය කිරීම තුලදී තහවරුනති පැදිලව ැඩි තීන්දුවක් අපි ගන්න මොකත කළමකරන්ට පැදිි ට පලක න්ඩල සි උපදෙ ලතින කිම හේතුක්මත ඩටක හෝට ට කරන පහැදිලිව ඒ සඳහා දැඩ තීන්දුවක් ගන්නත් අනාගත හැන්න ක්‍රීඩකන්ට අදර්ශක් වෙන විදියටට තිීද අපි ගන්න කිසි ේත් විනය කඩන්න අපි ිඩටක නිට තියන ංචරණ සීමමා ිහිල්කිරීමම සමඟ බස්වත සහ දුම්රිය ගමන්වාර අදසිට ඉහර නංවා තිබෙනවා. දුම්රිය දෙපාර්තමන්තුව පැවසවේ අද දිනේ මගින් වැඩි පිරිසක් පැමණීම නිසා ධාවනයටටක්කරතිබුණ දුම්රිය හැත්තකට අමතරව තවත් දුම්රිය හයක් දහවල් කාලයේදී දාවනය සඳහායද ව බයි. වැසිදුවෝංචරණ සේමා ලෙහිල් කිරිමත් සමඟ බස්නයට පලාාතු තුළ දුම්රිය ගමන්වාර සංඛාව අද සිට වැඩිකිරීමට දුම්රිය දෙපාර්ත්මේන්තුව පීවරකත්තා කෙසවෙතත් අන්තර්පලත් දුම්රිය දහවනය තවතරටත් සිදුවන්නේ නැෑැ කුණ පලාත්ත සහ බෙල අත්තෙසිට ඉදරුව දුර ස්ාන දුම්රියක් උදයනවා ඊට අමතව ගල මතරත කායයා දුරිය දාවන කිරක්සිදු කරන. යි පාතෙද බෝලවත්්‍යෙසිට පුත්තල්මදක්වා කාරයාල දුරිය දාවනවා දුරිය හවත් විදිටම දාාවනයරන. පොල්ගහලසිට මහදක්වත් දුම්රියයක් දාවන කරන උදේවරේ නාව පිටිය දුරිය කෝා සේ නරාතපු දුම්රිය කොට්ාසේ අ ්‍යවශ සේවාාවල නිරතවන නිලධාරක් සේවකයුවෙන් අදුම්රිය දාවනය කිරීමට කටයතු කර තියෙනවා. සතා දුम्ලිය මගින් චෝදනා කරන්නේ ප්‍රමාණවත්තරම් දුम्ිය යොදවා නොමති බවයි ඒ ව ටව මිට බ ම කරන දහගේ මීට ේ ම ප ඇලාට ඇමනි සීටල ප්‍රමාණ හිට දුන්ටිය අනකොට මීටය පර ේල න් බන මාටය මිනිසුන්ට රකවාව යඩ ම මු මර පර ෙ මිස ේ විතාාව කරන්න කෙස වද අද න පැමින මගින්ගේ සංකයාව ඉහල හැකිැවන්. දමනේ කරන දුරිය සංඛාව වැඩිකිරීමට පියරගත් බවයි දුරේ දෙපර්තමේතුව සඳහන් කරන්නේ. මෙ අතර ශ්‍රලංකා ගමනාගමන මණ්ඩලේද පැවසුවේ, අද සිට පලත්තුළ දහනය කරෙන බස්රත සංඛාව වැඩිකළ බවයි පළත්තුළ බස්වත දෙදාස් හසියක් දෙදසත්යිය කතර ප්‍රමාණයක් අද දිනතුන දාවනේලා තියෙන. අන්තර්පලත්තර බස්ධාවනය ජතපතත්වට පත්කෙල නෑතාවම.ඒකට ප්‍රධානතම තු සෞඛ්‍යංශ විසි අන්තර්ප අත්තර බස්රත්ත ධාවනය සීම කරන්ට කියල පොදෙශ්ලබාදීල තියෙන නිසා අන්තර් පළත්තර බස්ධාවනේ දී අත්‍යවශ්‍ය සේවාවන් සහ බස්වත මමාත්‍යවෝංශ වටමින් ඉල්ලුම් කරනලද බස්සරත් සෞඛ්‍යංශවල උදහමුදේහ පොලසි ල්ලල බස්රත ලටත් අවස්ථාවල දදිලතියන ඊට අමතර කිසිම් ආකාරයකට කොළම ප්‍රදේශයට හෝ වෙනත් ප්‍රදේශවට යාමට අශ්‍යාව තියන රජයහෝ පෞද්ලකංශීේ සේක සේ විකාාවන්න නන් ඔුන්ට යාමට හක්කියාව පවතින තමතමගේ ප්‍රදේශල නිිපව කරමනාකරන්ට හා සම්බන්දධීමෙන්. බස්නහිර පලා තුළ දවනයකරට පෞද්ගලික බස්වත සංඛ්‍යාවද අද සිට වැඩිකරතිබෙනවා. පලත් අතර පොදු ප්‍රවහන සේවාාව සේ ගමන්කිරීමට, බස්නවතුන් පළවෙත බොහෝ පිරිසක් අදදිනේ පැමිණ සිියද එසන් හා අවස්ථාව හිම වූ යේ නෑැ. ං නිවහතයාය කුුණ ලියන්ට බස්ය න තියනයකොහර අයි දැන්න. මං ඉන්න පපශල්ලාාව යන්ට මෙතන විලා බෙලුව එක බස්සකක්කොත් නෑ. අදතිනයේදී කොරුණ ආසධතියන් එක් දහස් අට සිය පනස් දෙනකු හඳුනාෙන තිබෙනවා පුද්ගලන් හතලිස් එක්දනෙකූ මිය ගොස් ඇති බවයි සෞඛ සේවා අධ්‍යක්ෂින්රල්වරයා අද වාර්තා කළේ. එවගේ ඇස්ට්‍රා සෙනකා දෙවන මාත්‍රාව වෙනුවට එන්නත් වර්ග දෙකකට සෞඛ්‍යාමාත්‍යංශයේය අනුමැතිය ලබාති ලතියෙනවා. මෙටින් හමුුවූ සමස්ත කොරුණ ආසාධතයන් සංඛ්‍යාව දෙලක්ෂ පනස්පන්තහස් පන්සිය අටක් බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. ආසාධයන් තිසෙක් දහස්තුන්සිය පහළස්සෙකු තවදරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලබූ සංඛ්‍යාව දෙක්ෂ විසි එක් දහස් දෙසය හතලිස්නාවයක්. කොරුණ ආසාධත මරණ හතිෙකක් සිදුවඇති බව සෞකිසව අධ්‍යක්ෂ ජෙනරල්වරය අදවාර්තා කලා. අතර පිරිමිදගලියන් සි හතර දෙනෙකු සහ කාන්තාවන් ඩාහත්දිලික සිටන බව සඳහන් වන්නේ. මෙවැනි විට ඩෙල්ටා ප්‍රබේදේ කොරුණ ආසාධතියන් පස්තෙනෙක් පමණක් හඳුනාගේ නැති බව සෞඛ්‍ය ප්‍රවර්ථන කාර්යක්ශය පවසනවා. මේ දක්වා කියන්න තියෙන්නේ ඩෙල්ටා ප්‍රබෙහෙදයේ රෝගීන් පස් දෙනෙක් වාර්තාාවී ඇති බවත් තවත් රෝගීන් තිදනකු පිළිබඳව දැඩි අවධානයෙන් පරීක්ෂණ කටයුතු කෙරෙන බවත්. ප්‍රබෙහේදය කුමක්කුවත් අපි ගතයුතු සෞඛ්‍ය පුරුදු එකහා සමානයි. ද රැයාාවල නිත සිට ශ්‍ර ලාංකිකන් එකසේ හතලස් දෙ දෙනකු මෙවැනි විට කොුණ හතුවෙන් මියකුස් ඇතිබව විදේශ සේවා කාරයංශය සඳහන් කරනවා. එෙන්ම විදේශකතව රැකයාාවල නිත ශ්‍රීලාංකික ශ්‍රමකන් හරදහස් අඩසේකට අධි පිරිසකට කොරුණා ආසාධනී වේතිබෙනවා. එතුරින් හරදහ සයිසිය දෙෙකු මෙවන විට සුේලාබා ඇතිබවයි එම කාර්යශය වැඩිතුරටත් සඳහන් කරන්නේ. මෙ අතර ශ්‍රලංකාවපුරා පැතිර පවතින කොරුණාවසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අමත්‍යංශයේ නිර්දේශ මත, රටවල් අටක සිට පැමිණෙන ගුවන් මකින්ට ශ්‍රීලංකාවට පැමිණීම අත්හිට ඇති බව, මෙරට සිවිල් ගවන්සේවා අධකාරිය පවසනවා. යානුව එළමෙන ජුලි පලමූුණදාසිට ජුලිතිස් එක්වනදාදක්වා මෙලෙස පැමිණීම අත්තටවා ඇති බවයි එමනිවේදනයේ දැක් වෙන්නේ. ඇංගෝලාව බොස්ටවානා, ලෙසේතෝ, මොසැම්භික්, නැම්පියාව ස්වාසිලන්තය සැන්පියාව සම්භාබයන රටවල් මීට අයත්වනවා. ෛති විශෂක්යෙන්ගේ උපතිස්සනුව කොුණනාරෝකින් නිවාස ආශත්‍රිතව රැපලාගැනීමේ නව වැඩ පිළිවෙලක් සෞඛ්‍යමත්‍යංශය ආරම්භ කලා. දහතුනයි අනුව රීජු ඇමතු අංකේ සම්බන්ධ කරගනෙමින් මෙම වැඩපිළිවෙල ක්‍රියත්මක කරනවා. ටක්විදිහයට මේ බලාපොරොත්තු තියෙන්නේෙ මේ මමාස්ක එකක්වත් දාන් නැතුව යන තත්වය එකට මේරට නැවතගන්න. ඉතාම වග කියතු රාජ්‍යයක් විදියට අපි මේ කුමන තත්වයක් ඇතිවවත් මේ රෝගීන්ට වවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරර් ලබාදීම වෛ්‍ය උපදෙස් ලබාදීම ලංකා රජය අපි රජයක් විදිටඒ වගකිව භාරගන්නට සූදානම් වෙලා කටේතුක. එන්නත් ලබාදීමේ වැඩ සටහන් කිහිපයක් මේ දිනවල දිවිනි ප්‍රදේශ්ගේේපේකදීම ක්‍රාත්මක වනවා. ස්්‍ර සනිකායනතේ පළමු මාත්‍රාව ලෙස ලාගත් පුත්කලයන්ට එහි දෙවන මාත්‍රාවල්ලෙස මුොඩනස් සහ ෆයිස එන්නත් ලබා දීමට සෞඛ්‍යාමත්‍යංශය අනුමතිය හිමවතිබෙනවා. සෞඛ්‍යමත්‍යන්ශයෙන් පත්කලළ බෝවන රූග පිඳ විෂක්න කමිටුව අද ඒ සඳහා අනුමතිය ලබාතුන් බවයි රජමතය ආචරය චන්නජය සමනමහතා සඳහන් කළේ. මෙමන්්‍ර බස්න හිර පලාතේ වයියස අවුදු හැට වැඩි පුද්ලන් සඳහා සයිනුෆෝම් මෙනතේ පළමු මාත්‍රාව ලබාදීම ඉදිරි දින තුළ තුළදීස්සිදු කිීමට පීවරගෙනති බෙනවා. එම එන්නත් ලබාකිරීමේ අධ්‍යස්ථාන පිළිබඳව තමන් අයත් ප්‍රදේශ, සෞඛ්‍ය වෛ්‍ය නිධාරරි කාර්යාලය අමතා වැඩිතුර විස්තර ලබා කතහැකි බවයි මහචන සෞඛ්‍ය පිළබඳ නියෝච අධ්‍යශ නරාල් විශෂක්්‍ය වෛදස් ආනල් මහතා පවසන්නේ. අවතින කරෝනා ත්වය සැලකිල්නට ගනිමින් රත්නපුර සහ මොනරාගල කියන දිස්්‍රික්කවල, ප්‍රදේශ කිහිෙපයක් අද පෙරවරු හයේ ඉඳන් හුද කලා කෙරුණා. ත්පු දිස් ්‍රක්ේට අයත් නවිතිකල පොලි පල ප්‍රදේශයේ නොරගල්ල ඉහල කොට සහ යක්දෙහිවත්ත ගාමල ධාරී වසමේ පින්කන්දවත්ත එක සහ දෙකයන ප්‍රදශ මෙන්ම පාක ගමල දහරය වසමේ පින්කන්දවත් තුනෑන පදේශද කලාකරන එමෙන් ොරාග පොලි ප්‍රදේශේ හිදකි මි හර වසමේ නක්කලවත්ත ගාමය සහ මල්ල කලේවත්ත ගාම උදක කලකල බයි ොවි- ප ලක්ව ජාතික යන් ම දස්ාන ප්‍රධාන යොදහමදපත ජන ප ද හන් රන්න අතර අයතන පදදු ප්‍රවාහනසේවා වෙ. නවා. <laughs> නිරන්තරෙන් අපේ අවධානය යොමු කරනු ලබනවා ඉදිරි සතියක කාලපරිච්චේදය පුරාවට, කුමන ආකාරයකට සෞකිෙසව දක්ෂ ජනරල්වරයා පසුගිය විසිවනි දා ප්‍රකාශයට පත් කරනලද නිරෝදාායන කොවිD් ධහනමේ රීති නොලට අනුගතව යම් යම් ආයතන කටයුතු කරන්නේ දයන්න පිළිබඳවස්යා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට බලාපොරත්ව නොන විශේෂෙන්ම සුපිරිවෙළලඳ සැල් සියට විසිපාක ධාරිතාව කින් යුත්තු පවත්වා ගඥායතු. එඒවගේම රජයේසාහ පුද්ගලික කාර්යාල අනිකුත්තා අයතන ඒවගේ ෆ සියලුමමා තන සෞඛ්‍ය නිර්ණායකවලට අනුව. ඇතුළුවවන ස්ානයේ අත් පිරිසිදු කරගැනීමට යම්ම ස්ථානයක් පළියලකර තිබියයුතුයි. එ වගේ මුෂ්ණත්ව පරිීක්ෂ කිරීමක් සිදු කළයතුයි ඇතුලට සිටන සෑම තැත්තෙක්ම මුහුණවාවරණන පැද සිටියුතු අරම දුරස්ථභාවය තාගතයතුයි. එමෙන්ම පොදු ප්‍රවාහණසේවා ක්‍රාත්මක වීමේදී. අදාල නිර්නාායික අනුව කටයුතු කරන්නේ දේ ස්වයාැලීමම සදා රතවාන රාජකාරි ා ලදා නට පදස් බාදී තිබෙනවා. තු ර කර ේ ද ති හැත් ීම ල ත් ගත් ල ප හ දේ කරුන. තර ීම කිරීමෙන් පසුව ත්තු සහ සිල්ර බැඳදාමට මෙම ුළ බු පතුර ද සිල්ල බෙනඳදාම ැල ො මනි න පො වෘතු කරු අදදිනේද ලත්තු විශල වශන් ලැ බ ුව අත ට හෙතුයේ දමුල්ල ආර්ථිකම දස්ාන ආර්දිනේදී වසාටබීමයි ඇමරිකාඩොලර් මිලියන හතරක වෛත්‍ය ඔපකරන තුොගේයක් ස්විිසර් ලන්තිය ස්වෙලංකාවට ලබාදුන්නා. ri ලංකා சසලන්තතා අපති ොමமினிක් ල හන්තා ර්ලග හමන්ද්‍ර ති, ග්‍රමත්‍ය මහින්ද රාජපක්ෂමතාහ බ මෙම ආතරතුගේලා බාතුන්න. Oxfordக்ஸஜන් සන්්‍රක උපකන්න සහ ප්‍රති ජනක පරිීක්ෂණක කටட்டල ඇතු උප කරන තුළ. ශ්‍ර කා සලන් පලතු ්‍ර සංගමය, නැවත සක්්‍රිය කිරමි අවශ්‍යතාව මෙහිදී අවධरණය ෙරුණ. இම සංගமே කැඳவும் රෙ ක கட்டතු කර पाார்ளமمنتතු න්றி. ේම් නත්සී ොවත්ත මහතාට ඒ සම්බන්ධය ඉදිරි කටි දුස්තු කිරීමට මෙහිදී වගකින්පවරුවා බැසල් රජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ආණඩු පක්ෂ සියල්ඩු මන්ත්‍රීවරුන් හා නවක මන්ත්‍රීවරුන් ඒක මතික එල්දී මක්කර ඇති බව පාර්ලිමින්තු මන්ත්‍රී මතුර විතාානගේ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපේකදී අදත් අදහස් පලවනා. නවග මන්ත්‍රීවරු සිරු දෙනමත් ඒවගේම පාර්ලිමේන්තුී ආ්ඩු පක්ෂය සිිල්ම මන්ත්‍රීවරු ඒක මතිකව තීරණය කරල තියෙනවා පැසිල් රාජ භක්ෂ ඇැතුමාව පාර්මිේන්තුවට එන්න කියල ආරාධනයක් නිදස් පහ සිට දෙදස් පහලෝ වෙනකං. විසාල කාර්පාහරයක් ආර්ථිකය පත්තෙන් එතුමා කර යකම් දෙදස් පහලුවෙන් පස්සේ දේශපලන වශෙන් කඩ වැටිච්ච ලාවක දකුණුවහන්සයේ දැවන්තම දේශපාල ව්‍යපාරය ගඩන කලා අද පළත්පාලනනාද නියෝජනය කරපු විශාල ිසකට ජාතික දේශපලයට එන්න. අවස්ථාව ලබාදීපු සුවිශේෂී දේශපාලන චරිතයක් සවභහගේ දැක්ම තවදුරටත් වේකත් කරන්න ශක්තිමත් කරන්න එතුමාගේ දැනුම පාර්මේන්තු රවශේ. බැසිල් රාජ පක්ෂ මහතාගේ ආගමනට කිසිදු ප්‍රශ්න නෑ ති ැසිල් රජ පක්ෂමතායි ියෝජනය කරන්නේ ආන්දුව.ඉන් බසිල්රජ පක්ෂමතාත් රටේ පදහන තනතුරු ගණනාවක් පව්ගේ කාලේ සවුවන ඇැමරලන කරෝණ වසංගතය මර්ධනය කිරීමේදී විශේෂ ජනාධපති කාරිසාධන බලකායන් දෙක සභපතුරය කවුද බැසිල්රාජ පක්ෂමහතා සිල්රජ පක්ෂකයන් විස්ම කරම බඩකරන්න පුළුවන් අඇලඩීන්ගේ පුදු පහන් අතේතියන පුද්ල නවෙන හෙනම් ඔහු ැවිල්ලත් මේ මොහතේ කළ හැකියක්න ඔහු දැනටත් ඉන්න වාලුත එන්නෙකුත්නෑ ැසිල් රජ පක්ෂ මැතිතුමා පාල්ලිමේන්තු ෙනේකර කවුල්හත් ප්‍රශ් කරගත යතු නෑ තිහාස පලවනිමතාවට මේ රටේ පක්ෂයක් හැදලා. ඒ පක්ෂයත් ජෑග්‍රහයි කරන ප්‍රක්ෂා බෝඩට පත්කරපු කෙනෙ. අපි පාලිමේතු මන්ත්‍රීවර න්විදියට තිකරු ජපතිතුමා අග්‍රාමතතුමත් එතුමට එදා යාආ්ඩුව පිහිටන ලා එතුමට පාලිපේන්තුර එන්ඩ ආරදනම කරන්නනිතුමා පැමිණීම ඒආ්ඩුට තවත් ලොකුශක්තියක් වෙන ගෙනක තමයි අපි දගන්නන්නේ පැස්ස රජපක්ෂ හත්තයක් යන්න හොට සංගිධදායකරේ දවස් පහේ අපි ආ්ඩුව ගත්ත වෙලාවීදං සියලු මැතුවරණ ජයග්‍රහණවත එතුමායි දායි නායකත්ය දුන්න. ඒවගේම තමයි මහින්ද මහතය දස් පහලි පරිදිච්චිත් දිනුණුකොට ඒ වකින් බාරගන්න ගෝධන කිපියත් පැරුන වක්කින් ාග තුවා හැයි . ඇම නව ලකාව ඇල්ල ආ්ඩුවක් පිහිටවන්නත් එෙතුමායි සංවිධාන ශක්තිය දුන්න ති එතුම ලංකාවට ආපිකගැ අපි සතුූසන මොකද මේ වෙන සමහර දේවල් වලද එතුමාගේ සංවිධාන ශක්තිය අපට අවශ්‍ය එTE ත්‍රස්ථවාදී මානසිකත්වෙන් මිඳනු රැඳවවන් නිදහස්කිරීමට රජය කටයතුකිරීම අගේ කරනවා කිය පාර්ලිමිෙන්න්තුමන්ත්‍රී ෆිල්ඩ් මාශල් සරත්වන් සේක මහතා පවසනවා. පැවති මාධ්‍යහමකටක්මින් එම හතා මේ අදහස් පලකලා. LDගේ හිටබූ අප්‍රධානව නායකවටික විනාස වුණා. පල්හමටමේට දන පෙලවායි කට ිය එකොල් මහිතන දන් වැ ජීවිතවිල්ල ගො මදිලයින්න ොන් ල ජීවිතආරම්භ කරන්න අවස්ථා දුන්නට මක්නෑ ද්‍ර විඩ ්‍රස්තවාදී ක්‍රියාාවල නිරතිලාහිටබ තරුණෝ තරුණියෝ ශාලකාලයක් බන්ධ ර්ගරල ගතකර ඊතය දක් සිදන් හමබච ෙනකු ව ප ලක් තර කොට එලිය න ොටහමදා යිරෙන්ජීවත්ත වශ්‍යයන්න එගුල්ලන්න නිදහස දෙනයක හොන්ඳයි මව කියනවා එක අරම්භ කරන්න කියලාරමට බෝම්බගහන්න බෝම් කාර යාරගෙන දහ ස්න ඇතු. මොරිස්කයෙන් පටන්ගන්න කියලා මමතක් කරල දෙන. මරි සෙියත් දරන්න ම වෙලකට හිල්ල පිියාරගෙන ආනන්ද බවන්න එකට එක් හිලා තෝසෙකු තරන්දිීල මරන්න. තමන් සතු සහල් තොගවල දත්ත පරිභෝගික සේවාධිකාරයට ලබාන්න නොදුන් වෙළදුන්ගේ සහල් තොග වටලන්න පාර්භෝගික සේවාධිකාරිය කටයුතු කලා. සහල් නිෂ්ාදකය හ තුග නිදුන සව ඇති සහල්තුගවල ප්‍රමායන් පිළිබඳ දත්ත පරිබෝකසේ වාදිකාරට ලබදීතු බවට ගැසච් නිමදනයක් මගින්නියීම කරතිබෙනවා ඒසේ වද එම දත්ත ලබානොද සහල්තු පාත්වාගනගේ වෙන සල්ටලීමටයි එමමාධිකාරිය කටයතුළේ. යනුව කොළඹ පරණයොන්වවිදේ සහ ේල් විද ඇතුළපදේශකේපේක වැටලීමම් ක්‍රියාත්න කරුණා. ඒහිද හඳනාගත් ගබඩාාවලට විරුද්ධව අධිකරන ක්‍රියා මාර්ගනීමට නනිමටයි. කාබනික පොහොරෝ වගාව සම්න්ධින්, ගොවයින් පහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රෘෂකර්ම දෙපාර්මයින්තුව සංවිධහන කරලා තියෙනවා. කාබනික පොර භාවිතයට වැඩි වශයෙන් ගොවිජනතාව හුරුකිරීම මේකේ අරමුණ වෙනවා. කාමි පහර භවිතයෙන් ගෙවතු වගේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ, ගෙවතු වගේ සුළු හාම අධිපරිමාණ ගොවින් දැනුවත්කිරීම සිද වනවා. ශවණකා ප්‍රමිති ආයතනයේ නිර්දේශ මත, දේශීව නිෂ්පාධනය කරන සියලූ කාබනික පහර ප්‍රමිති ගතකරන බවද, මාති හම්මෝකට එක්මින් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරල් ජයන්තා ඊලාකොන් මහත්මිය ප්‍රකාශ කලා. එළෙඹෙන මහකන්නේදී වග කටයුතු කරනකොට අපිටම සිද්ධ වෙනවා කාපික පපුහර භාවිතා කරලා වග කිරීම කටයතු කරන්න. මේ සඳහා කෘෂ්කාර්ම දෙපාර්මීන්තුවවෙත් ඒ වගේ පලාත් කෘෂ්න් දෙපාර්මේන්තුවල ශ්‍රී ංකා මහවැලි අධිකාරයේ තාක්ෂණික නිලධාරෙන් සියලු දෙනාම ජනුවත් කරලා තියෙනවා.ඒවගේම ඉදිරියටත් මේ නිලධාරන් අවතාක්ෂණය පිළිබඳව දැනවත් කිරීම කටයුතු මේ වන විට විශේෂයෙන්ම සම් තාක්ෂණය ඔස්සේ අපි දැනවත් කිරීමටයුතු සි කරමින් ඉන්නවා. කොම්පෝස්ට් පහොර ඩින ආකාරයට සාදාගැනින්ම් පිළිබඳව විශේෂයෙන්ම දැනවත් කිරීම හම දිනිවල සිදුකරමින් ඉන්න. අමුකද අපි මේ කාබණි වග කටයුතු සඳහා වශ්‍යකරන්න පහර දේශීව නිශ්පාදනය කරන්න ඒ තුළියින් අපි දන්න අපි මේ හදන්නේ අපිම විශ්වාසයෙන් හදාගත්ත දෙයක්. ි හර ක් න් පනස් දාසක් නිෂපාධනය කිරීම, සිவில்ල් අරක්ෂක දෙපර්තිේන්තුේ இලක්க்கය බව එම දෙපර්තිමේතුව අධ්‍යයක්ක්ෂ නල් மே න්ந்தන්නන සේனாීන පහතා ප්‍රකාශශ කළ. එනුව வில்ල් ආරක්ෂක දෙපර්තිේන්තුව அන දෙන නිලදහරී උපදේශக்கවරන්ට, காබනි හර නිෂ්පාදන පළිඳ පහනු වැසටහක්. அනරපුර මහි ේ සිල් ආරක්ෂක පහුණු පසලේදී පැවැත් ව. අපගේ බලාපොරොත්තුවය ජනතිපතුමාගේ සංකල්පේට අනුව. කාබිනික පොහොර මෙක්ට්‍රික්ටෝන් පනස් දාක් පමණ මාසයකට නිපදවීමට. අපි ඒ සඳහා අවශ්‍ය සියලුටයුතු ඉෙදරේදී සිදුර විින්ට පෞතින මේ සඳහා යම්යන් යන්ත සූත්‍රත් අවශ්‍යය වනවා ඇය නිසා පිදැන්න්නේ ඒවත් නිස්පානය කර දීලාතිෙන්නේ. කාපිනික පහර භවිතන් සිදුකරන ගොවිතයේ දී මතුවන ගැටලු පිබ සකචාවක් අනුරාධපුරේදී පැත්වනා. ොබිංිධානවල නායකයන් මෙම රජ්‍යමතය දුබින්ද දිසානායිකමතාගේ සහපාගිත්වයනුව සසාකච්චාව පැවැත්වනේ. මේවැඩම ගොයි මහත්ක වැඩිය පෝර දදා වැඩි අස්වරර්ම ගන්නටඩුව මස අරි පෝධලයනේ ැලුවේ ලදා ප ව ම. ඇ්‍ර පා අප වෙනස් කන්න කොට බැන් අපිට මරෝජය හල බදින ලැපිට පස විසලති ෑමත්ව ඒයි කන්න වය මාන නිස්පාතිනය කරගන්න ව තුොමත්ද මේ දෙකරමකට බලස් කර තිබ චාදෑම ලම්බාගන්න කෝද විච් අස්වන් ගන්න ෙක මුතුර න්නු කවු පති ු න්න. මන්දක් අටවෙලා කොටියෙක්ව ඝාතනය කරලා මස් අලිකර පුත්තුන් දෙනෙක්ව අතඩගුවට ගන්න නලතන්්‍යය බණජීවිීකාරයල නිලධාරීන් සමත්වනා. එගැෙන තොරතුරුත එක්ක තවත්පුවත් කිහිපයක් කෙටිසටහන විශේෂාන්ගේ. ලපන මුර යතුයි පදජිපුද ලන්තුන්දෙකු ෙස අතරන් ගොට ගැන. එම වතුයායේ සැරිසරු යිසවරුදු හතරක් පමන වන කොටියකු ලෙස ගහතන කරතිබෙනවා හොඳින් වැඩු රම සත්වකු එම කොට ගතයක එම චායරූප වටසක් මාර්ගෙන් මිතුරන් අර හමාර කිරීමේදී නල තන්න්නේ වනජිී කාර්යාලේ එඒමන්දය තොරතුරක් ලබිත්තිබුණ යනක පරක්ෂ කිරීමේදී වතුයායේ නිමසකසකවාතිබූ කොටියගේ ම සහ දත්කීපයක්ක්ෂවා ගැනීමට වනජී කාරයාල නිෙඩදහරින් සමත් වන. අතරඟගට ක්ත්කරුවන් අධිකරන්න දිරිපත්කිරීමෙන් පසුව රෘපයා ලක්ෂය ශලීරැපමත මුද හැරුණා. පොල්පි පොතිිල ප්‍රදේශයේ ගෙවත්තක අනසරෙන් ඇලතිබූ විදුලි රහැක් ගැටීමෙන් වන අලියක මියගයා. එම වන අලයා වයිස අෞුෘතියක් පමණබන පිරිමි සත්වේක් සිදධිය සබන්ධය ෙවත්තේ හිමකරු අතරංගඩිගැනීමට වනජීවි නිරදහරින් කටයතු කලා මෙ අතර පොලිස් විශේෂකාරය බලකාය හොරන පොරුව දන්ඩ පදේශය කළබටලීම කන මදරව යෝදා සකස්ක මුදර එක්දහස එකකසයක් සමග සැකර යකු අතර ගඩ ගෙනවා. හගේ වයස අෞෘුති හක් වන අතර මද්‍රවවර වටනකම රුපයා ලක්ෂ දෙක් වයි වාර්තාාවන්නේ. සැකරු කොට්ටාපදේශයේ පුදගලෙකු සමඟ එක් කායෙකසිට මෙම ජාවාරම තුදුකරඇ වට අනවරන ීතිෙනවා. විපවත් අවසන් මිලඟට විපර මූෂේෂන්ගේ බලාපොත්තුවන්න. ඔට ස්වතයි ග්‍රයක්යින්. ගැන අපි ඊත් කතා කලා සතුටින් නෙවෙයි. බොහොම දුකින්. මොකද අපේ ක්‍රිට් වලට ලබල තියෙන අපිළ ගැන. පහුගේ කාලෙ පුරාම ගහන ගහන මැක්්චක පරදින එක ගැන. Londonඩන් ගිය අපේ කොල්ලෝ T20ත් නැති වෙන්නම පැදිච්චක ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා. මොකද පරටට ආදරය කරනවා වගේම ටට කීර්තියක් ගැනල දුන්න ක්‍රිකට්ලටත් අපි ආදරේනිසා. හැබැයි අපි කොච්චර ආදරය කරත්. දැන්ටීම එක ඉන්න සමහරක්කාය ක්‍රිකට් වලටත් ත් ආදරේ නැහැ කියලා හොඳ ටෝම පේනවා. පෙරේතයා පොළිවෙ ගැහු වගේ මැච්චික පැදිලා ඉන්න වෙලාවෙ. අඩුමගානෙ ඊළඟ ික දිනන්න ඕනේ හරි කියලා වන්් එකට බැහලලා ප්‍රටක්ටිස් කරන්නෙ නැතුව. ටීම් එකත් එෙක්ක එක්කහ වෙලා. සැලසුම් හදන්නෙත් නැතුව. කොෝන නිසා එලියට බහින්න එපාම කියලා. බුබලක් හදාගෙන ඉන්න වෙලාවෙත්. කුසල්මෙන්ඩිස්ටයි, නිරෝෂන් දිෙක්වල්ලටයි. දනුෂ්ක ගුණතිලකටයි ලන්ඩන්වල පාරවල් ගානේ ඇවිදින්න හිතුන. वैं वैं गी ො ්‍රකට සැලස්සම කකටද කියලා අපට නං හිතා ගන්නවත් බෑ. ඒුන් දෙලා ප්‍රවට්ුවරකට හිල්ලා මොනදකලත් අපට කමක් නෑ! සිකර නෙමෙයි. ඊට එහාගිය දෙයක් පීල හරි මොනදේ කළත් අපිට අදාලත් නෑ! හැබැයි ඒ අය ගිහිල්ලා තියෙන්නේ විනෝද වෙන වැඩකට නෙවෙයි. ප්‍රට නියෝජනය කරන වැඩකට. එතකොට තියෙන වගකීම හරි දැවන්තයි. මැච් දින පරිදිනක වෙනම දෙයක්. හැබැයි! පට නියෝජනය කරලා මහත්වරුගේ ක්‍රීඩාව කරන්න තානාපතිවරවාගේ ගියාම! හැම කෙනෙක්ම? ඒ උන්දල දිහා බලන්නේ පටදිහා බලන කෝනෙක්. ඒම ගිල්ලත්! මේ විදිහට හැසිරෙන වනක් ඒ කට්ටිය කරලාතියෙන්නේ මහත්තොරුම්දි ක්‍රීඩාවක්ලං නෙවෙයි. මහත් හොරුන්ගේ වැඩක්. ඉස්සර අපේ ක්‍රකට් වල පුදුම විනයක් තිබ්බා බන්දුල වන්නපුර ක්‍රිකට් නායකයා වෙලා ඉන්නකොට ටෙස් අත්වය ලැබුණදාදලා බැලුවොත් හිටපු නායකයන් තුළත් පුදුම විෙනයක් තිබා ඒ විනය තුළේ මුල්ලු ටම් එකම හොඳටම හැදනා. ලෝකයා ලංකාවේ ක්‍රිට් කොල්ලොගැ කිවේ හොඳට සෙල්ලං කරනවාවගේම? විනයකරුකව හැම්ම දේම කරන කොල්ලො ටිකක් ඉන්න ටම් එකක් කියලලා. බුලිත් මෙන්න්ඩස්ලා රජන් මඩුගල්ලලා සිදත් වෙත්තමනිලා වගේම ක්‍රිකට් ස්ර්ණමය යුගයකට ගෙනාපු කැප්ටන් කූල් අරතුන රනතුන් ටීම් එකට නායකත්වය දෙනකොට. මැච්ටික දිනවල දුන්න වගේම වෙනය කියන එකත් ඉහලටම ගෙනනල්ලා තිබ්බා. හැබැයි සල්ලි වලට ක්‍රිකට් යට වනාට පස්සේ. හැම දේකටම වෙන විනාසය අපේ ක්‍රිකට් වලටත් වනා. දිනන්න මච් ගහනමට වැඩිය සල්ලි වලට මැච්ිගහන්න කට්ටිය පුරුදුුණා. එතකොට විනය කියන එක නැතිවෙලා ගියා. හැයි එහෙම කියලා විනක් නතිකට් කණඩයක්තියාගෙන දලා වැක් නෑහ. ප්‍රිකට් විතරක් නෙමෙයි මොනම ක්‍රීඩාවකටවත් විනයක් නැත්තං. කත් පිට පිට ගැහුවත් වැඩක් නැහැ. අද අපිට වෙලාතියෙන්නේ ගහන ගහන මැච්ච එකත් පැරදිලා. වින අතිනුත් අන්තිමටම පිරිහලා තියන එකයි. ලන්ඩන් පාරයේ අකුසල් විදිහට හැසුරුණු කුසල්ලට. නිසි දනුවම් දෙන්න චනිිකවම පිියවරගත්ත එකත්. ගේ කරන්න මඕන දෙයක්. අපි ඊයෙත් විපරමින් විවෘතවකිවවා ක්‍රීඩාව ක්‍රීඩාවක් විදියට හදන්න පුළුවන් ක්‍රීඩ. ්‍රීඩා ඇමති වෙලා ඉන්නවා. ලොක විශ්වාසයක් තියෙනවා. තරුණ ක්‍රඩාඇමති නාමල් රාජපක්ෂ ක්‍රිකට් වල විනය හොඳටම හදයි කියලා. ඇ නාමල් ක්‍රිකට් ගහල නැවුණත් අපේ රග ලෝක තලයට අරගෙනන්න. දැවන්ත උත්සාහයක් දරපු ක්‍රීඩකෙක්. එනිසා ක්‍රීඩාවේ තියෙන්න්න ඕන වින ක්‍රීඩා ඇමතිවරට අලුතින් උගන්වන්න ඕන දෙයක් නෙවෙයි. ටම බල ඉන්නවා මේ ගත්ත පියවර ප්‍රිකට් වලට විතරක් නෙවෙයි හැම ක්‍රඩාවකටම පාඩමක් වෙන විදිහයට ක්‍රියාත්මක වෙයි කියලා. මොකද ගහන ගහන මැච්චකේ බිින්දුවට අව්න් අතට එන කැච්චික අතහැරියන්. කුසල්ලා ලොකු කුසලක් කරලා තිබ්බා සසර වසනතුරුම ටම්ි එකේ ඉන්න සයිස්සකට. හැබැයි බින්දුවට ගියාත් සංචරි ගැහුවත් වෙනයක් නැත්තං මොනම ජගත වුණත් තියාගන්න හොඳමනෑ. එතකොට අනාගත දරුවටක බලන්නන්නේෙත්. ඒ උන්දල දිහා. එනිසා නාමල් රාජපක්ෂ ක්‍රේඩා අමාතුනනි ශ්‍රී ලංකා ක්‍රිට් බලදරරිියනි ්‍රටේම ක්‍රඩාලෝලින් හැටියට ක්‍රකට් වලට අසීමිත විදිහයට ආදරේ කරණය හැටියට. අපි ඉල්ලන්නේ අපේ ක්‍රිකට් ගොඩගන්න. විනය හොඳටම හදන්න කියලායි. ඒක ක්‍රේඩකයන්ට වගේම ක්‍රේඩකයන්ව අරන්න යන නිලධහරීන්ටත් එකම විදිහට වෙනවනම් තමයි. මැච් දිනන එකත් විනය හදන එකත්. හරියටම කරන්න පුළුවන් වෙන්නේ ඒම නොවනොත්? කුසල්ල අවට්ටනා වගේම, අපේ ක්‍රිකටුත් සදා කාලිකව අවත්පෙලාම යයි, අදත් විපරදම පිටපත සුධර්මන් රදලිය ගොඩගෙන්.